අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සරලව පැහැදිලිව නිදහසේ හිතමත ඉගෙන ගන්නට. ඉරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් මේ පාඩම් පෙළ සකස් කරන්නේ ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ පස්වෙනි කොටස. කොටස් හතරක් මේ වෙද්දී සාකච්ඡා කරලා අපි ගිය නාලිකාවේ පළ කරලා තියෙනවා. පස්වෙනි කොටසයි සාකච්ඡා කරන්නේ. ඉතින් මීට කලින් සාකච්ඡා කරපු සියලු විෂයන් වල පාඩම් ඔබට නරඹන්නට පුළුවන්. පහතින් අපි ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එකට ගිහිල්ලා ලින්ක් එකෙන් ගිහිල්ලා අපේ සියලු වීඩියෝ පාඩම් නරඹන්නට පුළුවන්කම තියෙනවා. දැන් දහම් පාසල් අවසාන විභාගයේ පෙනී සිටින දරුවන්ට ගොඩක් පහසුවක් වෙලා තියෙනවා. අපගේ නාලිකාව තුළින් මේ විදිහට පාඩම් සකස් කළාට පස්සේ දහම් පාසල් අවසාන පොත්වල ඉතා පුංචි අකුරු වලින් කියවන්නට අපහසු ආකාරයෙන් තමයි පාඩම් විස්තර එක විදිහට සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වය මඟහරවලා මේ විදිහට පාඩම් කරන්නට හිතන විදිහට පහසු විදිහට සරලව සාකච්ඡාව පවත්වන්න ලබනවා. එහෙමනම් අපගේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් පාඩමේ කටයුතු ආරම්භ කරමු. අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා බුදුරදුන්ගේ විශේෂ මිනිස් ගුණ කියන කොටස. ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම ඉතා දීර්ඝ පාඩමක්. පළවෙනි පාඩමේ බුදුරජාණන් වහන්සේ තුළ පවතිනා වූ විශේෂ මිනිස් ගුණ සහ මහා කරුණාව මහා ප්‍රඥාව කියන කොටසේ තොරතුරු විස්තර සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරදුන් තුළ පැවති විශේෂ මානව ගුණ සමුදාය උන්වහන්සේගේ ධර්ම දූත මෙහි සාරම වීම ඇති බල පැහැවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත සේවාව ධර්ම දූත මෙහෙය සාර්ථක වීම සඳහා බලපාපු ප්‍රධානම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ගාව තිබුණු මනුස්සකම. මනුස්සත්වය මිනිසෙකු විදිහට අනිකුත් මිනිසුන් එක්ක සිදු කරන්නට යෙදුණු ගනදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට ධර්මදූත කාර්ය ධර්මදූත මෙහෙවර ඉතාමත් හොඳින් සිදු කරන්නට උන්වහන්සේට පහසුවක් වුණා. බුදුහු ප්‍රසන්න ආචාරශීලී ගතිවලින් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ ප්‍රසන්න කෙනෙක්, ආචාරශීලී ගතිගුණ වලින් යුක්ත වුණා. ප්‍රසන්නකම සහ ආචාරශීලී ගතිය අනිවාර්යයෙන්ම සංනිවේදකයෙකු තුළ පවතින තෝරන ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ සංනිවේදකයෙක් විදිහට විවිධ ආගමික මතවාද පැතිරලා තිබුණු ಭಾರತೀಯ සමාජය තුළ ඉතාමත් හොඳින් ධර්ම දූත මෙහෙවර සිද්ධ කරන්න යෙදුණා. ඒ සඳහා උන්වහන්සේගේ ප්‍රසන්නකම සහ ආචාරශීලීත්වය හේතුවක් වෙනවා. උන්වහන්සේ ඒ ඇසුරෙහි වාසය කළ ශ්‍රාවක භික්ෂු සමූහයාද එබඳු ආචාරශීලී සංසුන් පිරිසක් වූ බුදුරජාණන් වහන්සේ වගේම උන්වහන්සේ වටා හිටපු සියලුම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාත් ප්‍රසන්නකම ආචාරශීලීත්වයේ සංසුන් ගතිය කියන මේ ගුණධර්ම වලින් යුක්ත වුණා. ඒ නිසා ධර්මදූත මෙහිවර ඉතාමත් සාර්ථක කරගන්නට හේතුවක් වුණා. බුදුරදුන් වරක් තම ශ්‍රාවක පිරිස සමග ජීවකාඹ වනයේ වාසය කරද්දී සඳපාය පුරයක අජාසත් රජු ඇතු පිට නැගී පිරිවර ස්ත්‍රී හා ජීවකත සමග එහි පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වරක් දවසක් ජීවක වෛද්‍යතුමාගේ අබ වනයේ තුල වැඩ සිටිනු සඳපායලා තිබුණු රැක අජාසත් රජතුමා ඇතෙක් ඉපිටේ නැගල පිරිවර ස්ත්‍රීන් සහ ජීවක වෛද්‍යතුමත් එක්ක මේ අඹ වනයේට වැඩම කළා. පැමිණුණා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට පැමිණුණා. ඒ වන විට එහි පැවති නිහඬියාව රජුගේ සිතෙහි දිගැස්මක් පවා ඇති කළේ. මේ අවස්ථාවේදී ජීවක අඹ වනයේට අජාසත් රජතුමා ඇතුළු පිරිස ආවට පස්සේ දිගස්සීමක් ඇති වෙනවා. ජීවකාඹ වනයේ තුල කිසිදු සත්‍යයක් නැහැ. බුදුරදුන් හා ශ්‍රාවක පිරිස සිහිල් සාන්ත විලක් මෙන් සංවර ප්‍රසන්නව නොකැලඹුණු ඉඳුරන් ඇතිව වසනු දැක බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවක පිරිසත් සීතල සාන්ත විලක් වගේ සංවර හරිම ප්‍රසන්නව වැඩ සිටියා. එහෙම ඉන්නවා දැකලා රජුට මෙන්න මේ වගේ ප්‍රකාශ වෙනවා කියවෙනවා. මාගේ ආදරණීය පුතා උදේපත්තත් මේ උපසාන්ත ගතියෙන් සිටිනම් යයි රජුට සිටිනි. රජුට
පුතා උදේවත්. අජාසත් රජතුමාගේ පුතා තමයි උදේවත්. උදේවත් රජතුමා උදේවත් කුමාරයා පිළිබඳව මෙන්න මේ විදිහට කල්පනා කරනවා රජතුමා. අජාසත් රජතුමා මගේ උදේවත්ත් මේ විදිහට උපසාන්ත වුණා නම් කොයි තරම් වටිනවද කියන එක පිළිබඳවයි අජාසත් රජතුමා කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් අංගුත්තරාපයෙහි ආපාන නම් නියම් ගමට වැඩියහ. අංගුත්තරාප ආපාන නම් නියම් ගම අංගුත්තරාපයේ ආපාන කියන නියම් ගමට වැඩිය. අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම් ගමට බුදුරජාණන් වහන්සේ වැඩ කරනවා, වැඩම කරනවා. උපසාන්තව ඉන්ද්‍රිය දමනයේ යුතුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රුවන පේලියට වඩින උදුවේ නියම් ගම් වාසී වූ මහත් පුදුමයට පත් වූහ. පුදුමයට පත් වූ අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම් ගමේ පිරිස උපසාන්ත වූ ඉන්ද්‍රියන් දමනය කරගෙන වැඩම කරන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත මහා සංඝ රුවන කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. ගෙවල්වල සිටින ස්ත්‍රී පුරුෂයන් මඟ දෙපසට වී බලා සිටින්නට වූ ස්ත්‍රීන් පුරුෂයන් ගෙවල් වලට වෙලා හිටපු ඒ අය මඟට ඇවිල්ලා, මඟ දෙපසට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් මහා සංඝ රත්නයත් වැඩම කරනවා බලා සිටිනවා. ඒ තරම් උපසාන්තයි, ඒ තරම් ප්‍රසන්න. ඒ විතරක් නෙවෙයි, එගම විසූ කේනිය නම් සුප්‍රසිද්ධ ජටිලතමේ ඒ පිළිබඳව අතිශයින් ප්‍රසාදයට පත්ව ගම්වැසියන්ද සහභාගී කරවාගෙන බුදුපාමොක් මහා සංඝනට පසුදින දනට ආරාධනා කළ පුවතක් සඳහන් වෙනවා. කේනිය කියන සුප්‍රසිද්ධ ජටිලයා සිටියේ මේ අංගුත්තරාප කියන ආපාන කියන නියම් ගමේ. අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම් ගමේ තමයි හිටියේ. ඉතින් ඒ ගමේ හිටපු මේ කේනේ කියන සුප්‍රසිද්ධ ජටිලයා ගම්වාසී හැමදෙනාවත් එකතු කරගෙන සහභාගී කරවාගෙන බුදුරජාණන් වහන්සේ සමග මහා සංඝරත්නයට දානයක් සඳහා ආරාධනා කරපු බවක් සඳහන් වෙලා තියෙනවා. ඒ තරම් පැහැදීමට පත් වෙලා තියෙනවා මේ කේනේ කියන ජටිලවරයා. ඒ තරම් ප්‍රසන්න උපසාන්ත වූ ගති පැවතුම් වලින් යුක්තයි මහා සංඝරත්නය. ඉතින් ඒ විදිහට කේනේ කියන ජටිලයා අන්‍යාගමික මතවාදී අදහස් දරන්නට යෙදුණු ජටිලෙයි. ඒ අන්‍යාගමික මතවාදී අදහස් වලින් යුක්ත පිරිස් බව උපසාන්ත වූ බව දැකලා ඒ කෙරෙහි පැහැදීම ඇති කරගන්න. එතකොට ඒ වගේ උපසාන්ත බව දැකලා පැහැදීම ඇති කරගන්න පිරිසට ධර්මයේ දේශනා කිරීම හරිම පහසුයි, හරිම ලේසි. ඉතින් මේ අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම් ගමේ සිදුවීම පිළිබඳව සඳහන් වෙන්නේ සුත්ත නිපාතයේ සේල සූත්‍රයේ. සුත්ත නිපාතයේ සේල සූත්‍රයේ දැක්වෙන විදිහට අංගුත්තරාප කියන ප්‍රදේශයේ ආපාන කියන නියම් ගමේ මැදින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය දවසක් වැඩම කරනවා. ඒ වැඩම කරනවා බලාගෙන හිටපු ගම්වාසීන් හරිම පැහැදීමට පත් වෙනවා. එහි හිටපු කේනිය කියන ප්‍රසිද්ධ ජටිලයා ගම්වාසීන් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝ රත්නය කෙරෙහි පැහැදීම නිසා දානයක් දුන්න බව සුත්ත නිපාතයේ සේල සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අපි සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ සහස්‍රාවක වහන්සේලාගේ සුවිශේෂිත වූ ගුණ. කෙටි ප්‍රශ්න අහන්න පුළුවන් ඒ විස්තර සම්බන්ධ කරගෙන. ඒ වගේම විචාර ප්‍රශ්නයක් ලබා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්ය සාර්ථක වීම සඳහා කොයිතරම් දුරට උන්වහන්සේගේ උපසාන්ත බව, උන්වහන්සේගේ ආචාරශීලීත්වය, උන්වහන්සේගේ මානුෂීය ගුණධර්ම හේතුණාද, උන්වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලාගේ ගුණධර්ම හේතුණාද කියලා ප්‍රශ්නයක් පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔබට ඒ අපි මුලින් කතා කරපු තොරතුරු අදාළ කරගෙන පිළිතුරු අපට නගා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මහා කරුණාව, මහා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ තිබුණු ආචාරශීලීත්වයේ මානුෂීය ගුණධර්ම වගේම මහා කරුණාව සහ මහා ප්‍රඥාව අසමාන අසමසම වූ ගුණයක් විදිහට තමයි මහා කරුණා සම්බව මහා ප්‍රඥාව සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට පවතිනා වූ කරුණාව සාමාන්‍ය මිනිසුන්ට පවතිනා වූ ප්‍රඥාවට වඩා සුවිශේෂිත වූ ප්‍රඥාවක්, සුවිශේෂිත වූ කරුණාවක් තමයි මහා
කියන්නේ. ඉතින් මේ මහා කරුණාව කියන උතුම් වූ බුදු ගුණය, මහා ප්‍රඥාව කියන උතුම් වූ බුදු ගුණය නිසා ලෝකයට සැලසුණු අර්ථයේ මෙහෙවර අත දක්වා ජීවමානව පවතින තියෙන බලන්නට දකින්නට තියෙනවා. බුදුරදුන් තුළ පැවති මහා කරුණාවත් මහා ප්‍රඥාවත් මෙන්ම නිහතමානී බව වැනි ගුණාංගයන්ද මේ ධර්මදූත මෙහෙය පළගැන්වීමට හේතු විය. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත මෙහෙවර ධර්මදූත කාර්ය සාර්ථක කර ගැනීම සඳහා හේතු මහා කරුණාව සහ මහා ප්‍රඥාව ඊට අමතරව නිහතමානී බව කියන ගුණයත් හේතුවක් වුණා. බුදුරදුන්ගේ මහා කරුණාව ප්‍රකට වන අවස්ථා බුදු සිරිත පුරාම විහිදී ඇත. මහා කරුණාව ප්‍රදර්ශනයේ වෙන මහා කරුණාවෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය බුද්ධ චරිතය පුරාවටම බුදු සිරිත පුරාවටම දකින්න තියෙනවා. උන්වහන්සේ හැමදාම අලුයම නැගිටලා මහා කරුණා සමාපත්තියට සමවදිනවා. අලුයම් කාලයේදී මහා කරුණා සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ ලෝකයේ සත්වයින් දෙස බලනවා. එහෙම බලලා සේවය අවශ්‍ය කාටද කියලා, පිහිට වෙන්න ඕන කාටද කියලා තීරණය කරලා උන්වහන්සේ පාගමනින් එහෙම නැත්නම් එරදීන් වැඩම කරනවා. පාගමනින් හෝ එරදීන් වැඩම කරනවා. අවශ්‍ය කරන උපකාර බුදුරජාණන් වහන්සේගේ අතින් ශ්‍රාවකින් වහන්සේලා උපයෝගී කරගෙන, ශ්‍රාවකින් වහන්සේලා සම්බන්ධ කරගෙන පිහිට වීම සිද්ධ කරනවා. ඉතින් මේ මහා කරුණා සමාපත්තියට සමවැදීමත් මහා කරුණා සමාපත්තියට සමවැදිලා සරණ තත්ත්වයට පත්වෙච්ච අය සවාගෙන වැඩම කරලා ඒ අයට පිහිටවීමත් දිනචරියාවයි. උන්වහන්සේගේ දවසේ හැසිරීමේ විශේෂිතම අංගයක් බවට පත්වෙනවා. අනිවාර්ය අංගයක් බවට පත්වෙනවා. ඉතින් මේ විදිහට පිහිට වෙච්ච, මේ විදිහට උදව් උපකාර කරපු අසරණ තත්ත්වයෙන් උදාගත්ත හෝ පිරිස් ගැන සාකච්ඡා කරලා තියෙනවා මේ පාඩමේදී. ධර්ම දහම්පාසල අවසාන විභාගයේ කොටසක් තමයි දක්වලා තියෙන්නේ මේ මහා කරුණාව මහා ප්‍රඥාව ප්‍රකට වන අවස්ථාවන් කිහිපයක්. ඉතින් අපි ඒ කරුණුවලට පමණක් අවධානය යොමු කරමු. පුන්නා කියන දාසිය අනේ පිරිසට මාගේ නිවසේ හිටපු සේවිකාව, වහල් කමේ හිටපු කෙනෙක්. ඉතින් ඒ කාලේ ඉන්දියාවේ ಭಾರತය තුල වහල් සේවය, වහල් කම කියන එක උග්‍ර වශයෙන් පැවතුණා. මොන්නා කියන දාසිය දාසභාවයෙන් යුක්තව අනේ පිටු මාලිගාවේ කටයුතු කරමින් හිටියා. හැබැයි ධර්ම අවබෝධයට පවා පත් වෙලා හිටපු, සෝවාන් තත්ත්වයට පත් වෙලා හිටපු කාන්තාව. ඒ කාන්තාව එක දවසකදී බුදුරජාණන් වහන්සේට කරන ලද පූජාවක්, ඒ වගේම උන්වහන්සේගෙන් ධර්මය අහලා ධර්ම අවබෝධය ඇති කරගෙන හිටපු නිසාම ඒ කරුණ ගැන ප්‍රකට වෙච්ච අවස්ථාවේදී, ඒ කරුණ ගැන දැනගත් අවස්ථාවේදී අනේ පිරිසිදුතුමා මේ දාසියව දාසභාවයෙන් වඳිනවා. ඇයට දාසභාවයෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ කරපු ධර්ම දේශනාව හේතුවක් බවට පත් වුණා. උන්වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ ධර්ම අවබෝධයට පත් වෙනවා. ධර්ම අවබෝධයට පත්වීමේ විපාකයේ විදිහට, ධර්ම අවබෝධයට පත්වීමේ ආනිසංසයේ විදිහට තමයි අවසානයේදී පුන්නා කියන මේ දාසිය දාසභාවයෙන් මිදලා තියෙන්නේ. ඒ සඳහා හේතුුනේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව. මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් දවසක් දා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා බලනකොට දැක්කම පුන්නා කියන දාසිය ධර්ම අවබෝධයට තරම් දියුණු කරපු ඉතක් තියෙන, පිං බලයක් තියෙන කෙනෙක්. ඒක අවබෝධ කරගත්ත, ඒක දැකපු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කළා. ඒ නිසා තමයි අවසානයේදී ධර්ම අවබෝධයට පත් වෙලා දාසභාවයෙන් පවා ඉදෙන්නට පුළුවන්කම ලැබුණේ. අසරණම හිටපු හාමුදුරුවන් වහන්සේ නමක් තමයි බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රසිද්ධ කතාවක් චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේගේ කතාව. මාස 4ක් යන තුරාවට උන්වහන්සේට ගාථාවක් පාඩම් කරගන්නට බැරි වෙනවා. එක ගාථාවක එක පේලියක් පාඩම් කරලා ඊළඟ පේලියකට පාඩම් කරනකොට උන්වහන්සේට මුලින් පාඩම් කරනවා මතක වෙනවා. සංසාරයේදී කරන ලද එක්තරා මිතුරෙකුට, ශිෂ්‍යයෙකුට කරන ලද විහිළුවක්, එහෙම නැත්නම් අවඥාවට ලක් කරපු අවස්ථාවක්, අපහසුතාවයට පත් කරපු අවස්ථාවක් නිසා තමයි චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේට ඒ වගේ තත්ත්වයක් උදා වුණේ කියලා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ.
කෙසේ නමුත් චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේව මහාපන්තක තමන්ගේ සහෝදර හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානයේ පිටමං කරනවා. එළියට දානවා. එළියට දැම්මන පස්සේ විහාරස්ථානයේගේ දොරටුව ගාව ඇඳලා ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේට මහා කරුණා සමාපත්තිය පේනවා. මහා කරුණා සමාපත්තියට සමවැදුනට පස්සේ සිට පේනවා චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේ එළියට වෙලා සිටින ආකාරය. ඉන් පස්සේ තමයි චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේව අතින් අල්ලගෙන විහාරස්ථානයේ ගන්ධ කුටිය ඉදිරියට වැඩම කරවාගෙන ගිහිල්ලා උන්වහන්සේ රජෝහරණං රජෝහරණං කියන කමටහන් දීලා ලබා දීලා අවසානයේදී බොහෝ රූපමවන භික්ෂුන් අතරක් ස්ථානයට පත් වෙමින් චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේ ධර්ම අවබෝධයට පත් වුණා. ඒ මහා කරුණාව සහ මහා ප්‍රඥාවේ තවත් එක් අවස්ථාවක්. අසරණයෙකුගේ දුක දැක ධර්ම සංවේගයට පත් වෙන බුදුරජාණන් වහන්සේ කිසිවෙකු පිළිකුල් නොකළ. කිසිම කෙනෙක් පිළිකුල් කරේ නැහැ. බෝධිගත තිස්ස හාමුදුරුවන් වහන්සේට ඇතිවෙච්ච රෝගාතුරු තත්ත්වය ඇතිවෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමග වැඩම කරලා උන්වහන්සේගේ අතින් ඒ සැරව ගෙඩි පිරිසිදු කරලා උන්වහන්සේට මෙහෙත් සපයපු ආකාරය දැක්වෙන. වරක් ආනන්ද හිමියන් සමග වැඩම කරද්දී බඩේ අමාරුවක් උදරාබාධයක් හැදිච්ච හාමුදුරුවන් වහන්සේ කෙනෙක් මොන ගේන ආනන්ද හාමුදුරුවන් ලවා උණුවතුරු පෙරවලා උන්වහන්සේ පිරිසිදු කරා. උන්වහන්සේ හොඳින් පිරිසිදු කරලා ධර්ම දේශනා ආදී පවත්වලා ඒ උදරාබාධයෙන් පෙළුණු භික්ෂුන් වහන්සේට පිහිට වෙනවා. ඉතින් උදරාබාධයෙන් පෙළුණු භික්ෂුන් වහන්සේට පිහිට වීම චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේට ධර්ම අවබෝධය ඇති කර ගැනීම සඳහා අවස්ථාව උදා කරලා දීම පුණ්‍යදාසිය දාසභාවයෙන් මිදීම එතකොට ගිහි පැවිදි කියන මේ දෙපාර්සවයටම බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් සිද්ධ වෙච්ච සේවය පිළිබඳවයි ඒ උදාහරණ කතාවලින් අපට පැහැදිලි වෙන්නේ. ඒ වගේම තමයි මහා කරුණාව මහා ප්‍රඥාව අලුයම බුදුරජාණන් වහන්සේ සමවදින ධ්‍යාන සෝයක් බවට පත් වෙනවා. මහා කරුණා සමාපත්තියට බුදුරජාණන් වහන්සේ සමවදිනවා. ඉතින් අපි මේ කතා කළේ දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩමේ පස්වෙනි කොටස බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණ සහ මහා කරුණාව මහා ප්‍රඥාව කියන ගුණයන් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. සියලුම පාඩම්වල ලින්ක් එක අපි දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් පුළුවන් පාඩම් ලබා ගන්නට පාඩම් ලබාගෙන නැවත නැවත අධ්‍යයනය කරලා දහම්පාසල් අවසාන විභාගයට අවශ්‍ය දැනුම වර්ධනය කර ගන්නට. එසේනම් අපගේ නාලිකාව සමග එක් වෙන්නට කියලා නැවත නැවතත් සිහිපත් කරමින් අපි මේ පාඩමෙන් සමු ගන්නවා ඊළඟ පාඩමයි. ඉතාමත් ඉක්මනින් අපි මේ බලාපොරොත්තුවෙන් අපි පාඩම් ඔබට ඉදිරිපත් කළ පිරිවෙන දහම්පාසල පාසල YouTube නාලිකාව තුළින්